අයිබෝන් ඉතින් 1999 ලෝක කුසලානයෙන් පස්සේ දැවැන්තම ලෝක කුසලාන පරාජයකට ලක් වෙලා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ කටුනායකයින් ගොඩ බැස්සා උදෑසන 10 වෙනිදා එළිවෙන පාන්දර ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මාධ්‍යයට කියපු කතාවත් එක්ක ආයෙ ඕන දවසම කැළඹීමකට ලක් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර ඉතින් නායකයා ඇවිල්ලා කියපු කතාව තමයි තරඟ ජයග්‍රහණයට හෝ පරාජයට ඔහුට කරන්නට දෙයක් නැත්නම් ඔවුන්ට කරන්නට දෙයක් නැහැ. ඒ කියන්නේ ක්‍රීඩකයන්ට ජය පරාජය පාලනය කරන්න බෑ. ඒක පාලනයකින් තොරයි කියලා හරි අමුතු කතාවක් නායකයා කියනවා. ඉතින් එතකොට අපේ ප්‍රේක්ෂකයෝ දැන් උදේ ඉඳලා කියනවා එහෙනම් හරි කමක් නැහැ එල අපි මොනා හරි කරන්න බලන්නම් කියලා. ඉතින් ප්‍රේක්ෂකයන් වුණ අපිට තමයි තරඟ ජයග්‍රහණය කරනවද පරාජය වෙනවද කියන මේ පාලනය අපේ අතර දීලා වෙන්නට ඇති ඔව් එහෙම කියන්නට ඇත්තේ. ඉතින් පිටිය මැද ක්‍රීඩාකරන 11 දෙනා ඉතින් නායකයානේ ඔහු. එතකොට ඒ කණ්ඩායමේ මූලිකයා විදිහට ඔහුට තරඟ පරාජය හෝ ජයග්‍රහණය පාලනය කරන්නට බැරි නම් ඉතින් බලන් ඉන්න අපිට තමයි හැමදාම මේ කතා කර කර මොකක් හරි රිමෝට් එකක් තියාගෙන පාලනය කරන්නට වෙන්නේ. ඉතින් ඒ වගේ කතාවක් කිව්වා. ඉතින් දැන් ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායකයා කියලා කියන්නේ මහා පෞරුෂයක් ඉස්සර ඉඳලා. ඉතින් මේක දැන් වර්තමානයේ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අතීතයේ ඉඳලා ගත්තාම අපි සාමාන්‍යයෙන් කතා කරමුකෝ අර්ජුන රණතුංගගේ වගේ ඉඳලා. මොකද එතනින්දී සාර්ථකත්වයේ හම්බ වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට. ඊට කලින් ගත්තාම බඳුල වර්ණපුර මහත්මයා ඇතුළු ඒ කියන්නේ පළවෙනි ටෙස්ට් නායකයා ඉඳලා ඒ තත්ත්වයේ තිබ්බා. නමුත් ඉතින් අපි හිතමු අර්ජුන රණතුංග කියලා. එතනින් පස්සේ ගත්තාම කාටවත් මතක නිසා නායකයෝ. ඉතින් ඊට පස්සේ අර්ජුන රණතුංග හිටියා. ඊට පස්සේ සනා ජයසූරිය හිටියා. මාවන අතපත්තු හිටියා. මහල ජයවර්ධන හිටියා. කුමාර සංගක්කාර හිටියා. ඉතින් අපිට මතක ඒ කියන්නේ කැපිපෙන නායකයෝ විදිහට කියන්නට පුළුවන්. ඉතින් එවැනි නායකයෝ කවදාවත් මේ මාධ්‍ය ඉදිරියේදී හැබැයි ඇනගත්තේ නැහැ. ලපටි ලදරු ප්‍රකාශ එහෙම නිකුත් කරලා නැහැ. ඉතින් තරඟ පරාජය වෙලා තියෙන ඔවුන් අනන්තවත්. නමුත් එහෙම පරාජයටපත් වෙලා ආවා කියලා ඔවුන් ලදරු ප්‍රකාශ කරලා නැහැ. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා කියන්නේ ඉතින් අපිට ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්නට වෙනවා. මොකද මේක ප්‍රභූ පැලැන්තිය කරගෙන ආපු ක්‍රීඩාවක්. අද මේ සල්ලි වලට එහෙ මෙහෙ ගියාට ක්‍රිකට් ක්‍රීඩාව. එතකොට ඒකේ පොඩි පොඩි ලක්ෂණ ටිකක් තාමත් තියෙනවා. එතකොට නායකයා වෙන පුද්ගලයා ටිකක් ඉහළින් සිටින ටිකක් බුද්ධිමත් ටිකක් ඉදිරියෙන් හිතන ඔහු ටිකක් ලොකු නායකෙක් විදිහට තමයි. ඒ කියන්නේ ඔහු වටා තමයි සාමාන්‍යයෙන් කණ්ඩායමක් ගොඩනැගින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ. ඉතින් සාමාන්‍යයෙන් නිකන් මේ අර පොඩි ලදරු නැත්නම් නොමේරු අදහස් තියෙන පුද්ගලයෙක් බවට කවදාවත් පත් වෙන්නේ නැහැ ක්‍රිකට් කණ්ඩායම් වල නායකයෝ අතීතයේදී. ඉතින් ඔවුන්ට සෑහෙන ලොකු පෞරුෂයක් තිබ්බා. හැබැයි දැන් කුසල් මෙන්ඩිස් නායකයා වුණාට පස්සේ අපි ප්‍රකාශ කිහිපයක්ම දැක්කා. දැන් අවසාන තරගයේ පරිදිලා කිව්වා නායකත්වය එන්ජොයි කරා කියලා. අපි ඔක් කතා කරා. ඉතින් ඒකත් සූසුද කියන එක ඔහු පොඩ්ඩක් හිතන්නේ. ඒ වගේම අර ලෝකයක් ඉස්සරහා කෝලි ගැන කියපු දෙය කියන්නේ මම මොකටද ඔහුට සුබ පතන්නේ වගේ. ඉතින් අපේ ලංකාවේ කට්ටිය නම් යක්ක පුතා අර එහෙමයි කියලා කමෙන්ට් දාලා සෑහෙන සන්තෝෂ වෙලා තිබ්බා කෝලිට එහෙම කිව්වා කියලා. නමුත් මං කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඒක ලොකු කාරණයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ සිංහලේ වගේ එකක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔහුගේ ඒ ක්‍රිකට් ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරන ප්‍රකාශයක් තමයි ඒක. තනියෙන් ඔහු ක්‍රිකට් නායකයා විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට ඔහු මේ ක්‍රිකට් ක්‍රීඩාව අවසන් වුණාට පස්සේ ගෙදර ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔවුන් එළියට ගිහිල්ලා පුහුණුකරුව වෙන්න පුළුවන් නැත්නම් වෙන මොකක් හරි ක්‍රිකට් ජීවිතේ ඉදිරියට වෘත්තියක් කරන්න පුළුවන්. එතකොට ওই වගේ ප්‍රකාශ කරලා තිබ්බහම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා තමාගේ ජීවිතයට ඉදිරියට යනකොට. ඉතින් සචින් ටෙන්ඩුල්කර් පහු කරන්න ඉන්න ක්‍රීඩකයා ගැන මම මොකටද ඔහුට සුබ පතන්නේ වගේ කතාවක් කියුවාම ඒක ලෝකේම අවධානයට ලක් වෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඔහුට සුබ ඒ එතෙන්දී බුද්ධිමත් විදිහට උත්තරයක් දෙන්නට තිබ්බා. ඔහුට සුබ පතන්න බැරි නම් වෙන මොකක් හරි කියලා ඒක පොඩක් ෂේප් කරගන්න තිබ්බා. නැත්නම් ඒක පැනල යන්න තිබ්බා. ඒ වගේ දේවල් ඇත්තරම නායකෙක් වුණාම පුරුදු පුහුණු වෙන්නට ඕනේ. හැබැයි ඔහු ඒ වගේ කතාවක් hina වෙලා දෙපැත්ත බලලා කිව්වහම ඇත්තර මේක නිකන් විහිළුවක් කරා වගේ නැත්නම් ඒක නිකන් අපහාසයක් කරා වගේ සිද්ධියක් තමයි එතන සිද්ධ වුණේ කෝලිට. ඉතින් අර මේ මෑත කාලයේ ඉන්න හොඳම ක්‍රීඩකයාට අපහාසය. ඒ කෝලි නෙමෙයි වෙන කවුරු හරි වුණත් ඇත්තරම ඒ වගේ එකක් තමයි එතන කරේ. ඉතින් ඒක නායකෙක් විදිහට ක්‍රීඩකෙක් විදිහට ඔහුට සුදුසු නෑ. ඕන අපි වගේ නම් අවුලක් නෑ. අපිට ඕන විදිහකට ඕන විවේචන කරන්න පුළුවන්. මොකද අපි ජාත්‍යන්තර චරිත නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න පුද්ගලයෝ නොවෙන හින්දා ප්‍රේක්ෂකව විදිහට ඕන තරම් දේවල් අපිට කියන්නට පුළුවන්. නමුත් ඔවුන්ට නිකම්ම වගකීමක් ඇවිල්ලා තියෙනවා කරට. මොකද ඔවුන්
නියෝජනය කරන්නේ රටක් නිසා. ඉතින් ඔහු රටක ක්‍රීඩකයෙක් නිසා ඔහු කරන සමහර දේවල් රට පිටින් යන්නටත් පුළුවන්. ඉතින් එහෙම ඒවා අපි දන්නවා පසුගිය ලෝක කුසලානේදී අර කාන්තා සිද්ධියට අහු වෙච්ච ක්‍රීඩකයා අන්තිමට රටේ නම කියලා තමයි අහවල් රටේ ක්‍රීඩකයා මෙන්න මෙහෙම චෝදනාවකට අහු වෙලා මෙහෙම නඩුවක් යනවා කියලා තමයි අවසානයේදී ගියේ. ඉතින් අපි අහලා තියෙනවා මේ අතීත ක්‍රිකට් ක්‍රීඩාවේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සෑහෙන පුහුණු වීම් ලබා දෙනවා කියලා. කියන්නේ විශේෂම ඉංග්‍රීසි පුහුණුව වගේ දේවල් ලබා දෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි බැරුව මේ ක්‍රිකට් කණ්ඩායමට යන්නට බෑ කියලා මතයකුත් ඉස්සර තිබ්බා මට මතකයක් තියෙනවා දැනට අවුරුදු 20කට විතර කලින්. හැබැයි දැන් මෑත කාලයේ වෙනකොට ඉංග්‍රීසි බැරි ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ උදව්වට වෙන පුද්ගලික එකගෙන ඇවිල්ලා තරගයේ වීරයා වුණාම කතා බහ කරන ක්‍රීඩකයෝ අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි එහෙම අවස්ථා අතීතයේ ලොකුවට තිබිලා නැහැ. මොකද කණ්ඩායමට ආවොත් ඉංග්‍රීසි බැරුව ඔහු ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ පන්තියකට හරි ගිහිල්ලා. එහෙම කාලයක් තිබ්බා. එතකොට නායකෙක් වෙනකොට ඔහුට නායකත්වයට පුහුණු කරනවා මේ හැමදේම මාධ්‍යයට මුහුණ දෙන්නේ කොහොමද පෞරුෂත්වය මානසිකව වැටෙන්නේ නැතුව. ඒ වගේ යුගයක් අපේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල ඇත්තටම තිබ්බා. ඒ කියන්නේ ඊළඟ නායකයා මොහු. එතකොට කලින් නායකයා සහ ජේෂ්ඨයෝ ඒ ඔක්කොම එකතු වෙලා ඔහු පුහුණු කරනවා ඊළඟ නායකයා විදිහට මෙන්න මේ රිදම් එකේ යන්න ඕනි කියලා. හැබැයි ඒවා දැන් තියෙනවද කියලා අපිට එහෙම මහලුකොට පේන්නේ නැහැ. ඉතින් නායකෙක් වුණාම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියලා කියන්නේ එසේ මෙසේ තනතුරක් නෙමෙයි ඉස්සරණ. දැන් තමයි ඔය ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා හැල්ලුවට පත් වෙලා තියෙන්නේ. ඕකෙදී සමාජ මාධ්‍ය වල බලපෑම එක එක දේවල් නිසා ඔවුන් ඇතම් දක්ෂතා අතර නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඔවුන්ව සමාජ මාධ්‍ය වලින් විහිළුවකට ලක් වෙලා ඒ නායකයා කියන තනතුර දැන් පහතට වැටලා තියෙනවා. ඒක රහසක් නෙමෙයි. හැබැයි ඉස්සර ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියලා කිව්වහම ඔහු සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මේ දේශපාලඥයෙක්ට වැඩිය ලොකු තැනක් තියෙන පුද්ගලයෙක්. මොකද ඔහු ජාත්‍යන්තරයත් හොඳට දන්න නිසා ජනාධිපතිවරයාටත් වැඩිය බලයක් තියෙන තැනක් බවට පත් වෙලා තිබ්බා. හැබැයි අද වන විට ඇතරම මොවුන් මේ නායකත්ව පුහුණුවක්වත් ලබා දෙන්නට ඕනද කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා කියලාත් පේන්න තියෙනවා මාධ්‍ය හැමේ යම් යම් කරන ප්‍රකාශයින්ද. ඉතින් මේවා මේ තරහට කියන දේවල් නෙමෙයි. හැබැයි ඉතින් අඩුපාඩු තියෙනවා නම් හදා ගැනීම තමයි ඊටමත් හොඳ කියලා කියන්නට ඕනේ. ඉතින් නායකයා අර වගේ කතාවක් කිව්වම අපේ සමාජ මාධ්‍යවල දැන් කට්ටිය දාගෙන යනවා පෝස්ට් මැක්ස්වෙල් ගෙන් ඉගෙන ගන්න කියලා. ක්‍රීඩකයෝ නැතනම් ජය පරාජය අපිට පාලනය කරන්නට බෑ කියලා කුසල් මෙන්ඩිස් කියනකොට මැක්ස්වෙල්ගේ ෆොටෝ එක දාලා පෙන්නනවා මැක්ස්වෙල්ගෙන් අහගන්න කියලා. මොකද මැක්ස්වෙල් තමයි තනිකරම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අෆ්ගනිස්තාන තරගයේ ජයග්‍රහණය කරේ. ඉතින් ඇත්තටම ඒක හරි නිකන් අපිටත් හිතා ගන්නට බෑ මොකක්ද ඒ කියපු කතාව කියලා. ඒකේ පොඩි කෑල්ලක් වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ කෑල්ල කිව්වා. ඒතකොට සමස්තයක් විදිහට ගත්තාම ඔහු කියපු කතාව අපිට ඔක්කොම තේරෙනවා. පොඩි කෑල්ල වුණත් ඒ වගේ කෑල්ලක් නොකියා හිටියා නම් හොඳයි කියලා තමයි කියන්න තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා විදිහට. මොකද ඔහුට පාලනය කරන්න බැරි නැත. ඔහුගේ කණ්ඩායමට පාලනය කරන්න බැරි නම් පාලනය කරන්න පුළුවන් කාටද? නැත්නම් පාලනය කරන්න කවුරු හරි උඩින් හිටියද කියලා දැන් ඔන්න අපිට ওই නම් ඕක තවත් විදිහකට විග්‍රහ කරගන්නට පුළුවන්. ඒ කියන්නේ කණ්ඩායමේ ක්‍රීඩා කරලා පිටිය මැද ක්‍රීඩා කරන 11 දෙනාට පාලනය කරන්න බැරි නම් පාලනය කරන්න පුළුවන් කවුරු හරි එළියෙන් හිටියද කියලා ඒ ප්‍රකාශයේ තියෙනවා කියන එක තමයි අපිට එක අතකට කියන්නට පුළුවන්. ඔහු ඒක හිතලම නම් කිව්වේ නැත්නම් ඔහු ඒ තරම් හිතන්නේ නැතුව නිකන් ඔහේ කටට ආව නිසා කිව්වේ නැත්නම් ඔහු ඒක අර්ථයක් ඇතුව නම් කිව්වේ කවුද පාලනය කරන්නේ? يعني 11 දෙනා නෙමෙයි එහෙනම්. ඒ කියන්නේ තරගයේ පිටිය මැද ක්‍රීඩා කරනකොට ඒ තරගයේ තීරණය ගන්නේ ඔවුන් 11 දෙනා නෙමෙයි වෙන කවුරු හරි කියන එක තමයි ඒකේ තව කාරණයක් තියෙන්නේ. ඉතින් ඒකේ පැති දෙකක් තියෙනවා. අපි බලමු ওই පැති දෙක ලියා ගන්නට ඉදිරියේදී. මොකද දැන් තීරීම් කමිටුවේ ප්‍රධානියා කියලා තියෙනවා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා කියලා මේ ලෝක කුසලානේ ආස්සේ මේ කණ්ඩායමත් එක්ක ප්ලෑන් එකක් එක්කලෝ වුන් ගියේ. නමුත් ප්ලෑන් එක කරන්නට බැරි වුණේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙච්ච නිසා කියලා ඔන්න තේරීම් කමිටු ප්‍රධානියා සභාපති කිව්වා. එතකොට ඔහු කියන්නේ දවස් දෙකක් දෙන්නලු බුද්ධිමත්ව අපිට හිතන්නලු දවස් දෙකකින් ඔහු එලි කරනවලු. හැබැයි ඉතින් දවස් දෙකකින් එලියට ඇවිල්ලා නිකන් සූරංගනා කතා මම හිතනවා මෙන්න මෙහෙමයි ඕගොල්ලන් බලන්න ඕගොල්ලොනුත් කල්පනා කරලා බලන්න මේ වගේ දේවල් කියලා මං හිතනවා. මම දන්නේ නැහැ මට සාක්ෂි නැහැ ওই වගේ ඒවා කියලා හරියන්නේ නැහැ. ඔහු පැහැදිලිවම කිව්වා කුමන්ත්‍රණයක් තියෙනවා මං කුමන්ත්‍රණේ දවස් දෙකකින් හෙලි කරනවා කියලා. ඉතින් දැන් ඔහුට වගකීමක් තියෙනවා කුමන්ත්‍රණයක් තිබ්බනම් ඒක රට දැනගත යුතුයි ප්‍රේක්ෂකයෝ දැනගත යුතුයි ඒ කුමන්ත්‍රණය මොකක්ද කියලා දින දෙකකින් මාධ්‍ය හමුවට ඇවිල්ලා ඒක ඉදිරිපත් කරන්නට ඕනේ. අපි කාටවත් දැනගන්න අපිත් දැනගන්න ඕනේ කවුද මේ ක්‍රිකට් කුමන්ත්‍රණේ ආසනේ නැත්නම් ලෝක කුසලානේ පරාජයට පත් වෙන්නට දැන් පරාජයට පත් වෙච්ච නික අන්ත පරාජයට පත් වෙන්නට කුමන්ත්‍රණය කළ කල්ලිය කවුද කියන එක කවුරුණත් අපි දැනගන්නට ඕනේ නම් ගම් කුමක් වුණත්. ඉතින්
තේරුම් කමිටු ප්‍රධානියාගේ මාධ්‍යවේදීන් ඇහුවා තරඟ හතක් පරාජයට පත් වුණා වගකීම බාර ගන්න නැද්ද කියලා. එතකොට තේරුම් කමිටු ප්‍රධානියා කිව්වා වගකීම තමුන් බාර ගන්නවා කියලා. හැබැයි ඔහු තව තැනක කියනවා ක්‍රීඩකයෝ තමයි ක්‍රීඩා කරන්නේ 11 දෙනා පිටිය මැදට ගිහිල්ලා ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් ඔවුන්ට කරන්න බැරි වෙච්ච එකත් පරාජයට හේතුවක් තමයි. ඔවුන්ට සැලසුම් ඔක්කොම වුණුකරුව ඔක්කොම කියලා දුන්නා. නමුත් ඔවුන් මේක ජයග්‍රහණයේ මට්ටමට ක්‍රීඩා කරේ නැහැ. හැබැයි මම කියන්නම් මේක අවශ්‍ය දෙයක් තියෙනවා. ඒකට දවස් දෙකක් දෙන්න කියලා තමයි ඔහු කියන්නේ. එතකොට අපි බලමු ක්‍රීඩකයන්ට ඒ කියන්නේ හරි මානසිකත්වයකින් පිටිය මැද ක්‍රීඩා කරන්නට බැරි මට්ටමේ මොකක් හරි තිබ්බනම් එතකොට ඒක තමයි කුමන්ත්‍රණය. අපි බලමු ඒක නිකන් මම මෙහෙම හිතනවා මම අනුමාන කරනවා මට කියන්න බෑ එහෙම කියන්නේ නැතුව කෙලින් කියන්නට ඕනි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි කුමන්ත්‍රණයක් කියලා ඔහු පැහැදිලිව දැඩි ලෙස කිව්වා. මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා මං කියන්නම් කියලා. එතකොට ඒ කුමන්ත්‍රණය හරියට ඇඟිලි දික් කරලා නංගන් එක්ක කියන්නට ඕනි ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකාවේ ජනතාවට. මොකද ශ්‍රී ලංකාවේ ජනතාව සෑහෙන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතින් මෙවර ලෝක කුසලාණේ විතරක් නෙමෙයි අහිමි වුණේ, චැම්පියන්ස් කුසලාණියත් අහිමි වුණා. ඒකටත් ඔවුන් වග කියන්න ඕනේ. එතකොට කුමන්ත්‍රණයක් නම් එතන තිබ්බේ. ඒ කුමන්ත්‍රණ කරුවනොත් මේකට වග කියන්නට ඕනේ. අපි කතා කරා මේ පුහුණු කරුවක් කියන්න ඕනේ, ක්‍රීඩකයෝ වග කියන්න ඕනේ, පරිපාලනය වග කියන්න ඕනේ, කළමනාකරුවන් වග කියන්න ඕනේ, ප්‍රේක්ෂකයොත් වග කියන්න ඕනේ කියලා. හැබැයි දැන් ඔන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියන නිසා ඔය කුමන්ත්‍රණ කරුණුත් ඔකට වග කියන්න ඕනේ. හින්දා නම් ගම් එක්ක පැහැදිලිව හෙලි කරන්න ඕනේ කුමන්ත්‍රණ කරුවෝ කවුද කියලා. අපිට චැම්පියන්ස් කුසලාණියත් නැති කරපු ඒ කුමන්ත්‍රණ කරුවෝ කවුද කියලා තව අවුරුදු දෙකකින් එන්නට තිබෙන. ඉතින් ඔය වගේ තත්වයක් තමයි ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආවට පස්සේ සිදු වුණේ. ඉතින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම් කිව්වේ කණ්ඩායම හරියට ක්‍රීඩා කරේ නැහැ, පරාජය වගකීම කණ්ඩායම බාර ගන්න ඕනේ. ඉතින් කණ්ඩායම නරක කණ්ඩායමක් නෙමෙයි, හොඳ කණ්ඩායමක්. හැබැයි ඔවුන් එකමුතුව එක වෙලාවේදී තුන් ඉරියව්වෙම දක්ෂතා දැක්වේ නැහැ. ඒ නිසා තමයි මේ පරාජයට හේතු වුණේ. ඒ වගේම අපේ ප්‍රේක්ෂකයෝ සෑහෙන්න ජයග්‍රහණ බලාපොරොත්තු වුණා. ඔවුන්ට දුකක් විතරයි දුන්නේ. ඒ සම්බන්ධයෙන් කනගාටු වෙන බව ඇන්ජලෝ කිව්වා. ඒ වගේම මේ ප්‍රේක්ෂකයෝ හැම වෙලාවෙම ජය පරාජයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්කෑම් සමග හිටියා. ඔවුන්ට සතුටක් ගෙන දෙන්නට කණ්ඩායමට බැරිවීම සම්බන්ධයෙන් ඔහු කනගාටු වෙනවා කියන කාරණේ ඔහු පැහැදිලිවම කිව්වා. ඉතින් ඔහු කියන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නරකක් නැහැ, හැබැයි මොකක් හරි එතනක් තියෙනවා කියලා පොඩි කාරණයක් පේනවා. ඒ කියන්නේ ඒ කණ්ඩායම හරියට ක්‍රීඩා කරේ නැහැ කියන කාරණේ තමයි කියන්නේ. ඒතකොට ක්‍රීඩා කරේ නැත්නම් ඒකට මොකක් හරි බලපෑමක් තිබ්බද නැත්නම් මොකද්ද උතන අපිට නොපෙනෙන අදෘශ්‍යමාන සිද්ධිය කියන එක තමයි දැන් ඇතරම අපිට එලි කරගන්නට ඕනේ. අපි බලමු තේරින් කමිටුවේ ප්‍රධානියා ওই අදෘශ්‍යමාන සිද්ධිය අපිට තව දවස් දෙකකින් හෙලි කරලා මේ රට හැමුවේ තියයිද කියලා. ඉතින් මේ වෙන විට පරිපාලනය ගැටලුවත් දේශපාලනයේ වශයෙන් ලොකුවට යනවා. ඉතින් ඉදිරි සති කිහිපය ඉතාම වැදගත්. මොකද ඉදිරි සතිය දෙක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මේ අර්බුදයේ උච්චතම අවස්ථාවට එන්නට පුළුවන්. ICC මොකක් හරි තීරණයක් ගන්නට පුළුවන්. ඒතකොට අධිකරණ ක්‍රියාමාර්ග දැන් යනවා, අලුත් ඒවා ගන්නට යනවා. ඉතින් පරිපාලනය පැත්තෙනොත් ලොකු ලොකු දේවල් ටිකක් සිද්ධ වෙනවා. ඉතින් ක්‍රීඩකයන්ගේ පැත්තෙනොත් දැන් ඔවුන් මොන මොනාද හෙලි කරන්නට, නැත්නම් ක්‍රීඩකයෝ නෙමෙයි තීරීම් කමිටුව හෙලි කරන්නට යනවා කියලා කියනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි බලමු ඉදිරියේදී මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය දැන් නම් අනිවාර්යම අර්බුදයක් බවට පත් වෙනවා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයේ උච්චතම අවස්ථාව පැමිණීමට නියමිතයි ඊළඟ සතිය දෙකේදී. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් කොහොම වුණත් කමක් නැහැ, කුණාටුවක් ඇවිල්ලා හරි, ගම් වතුර ඇවිල්ලා හරි, සුනාමි ඇවිල්ලා හරි කමක් නැහැ. හොදගෙන ගිහිල්ලා නැවතත් අර පරණ තිබ්බ සුබවාදී ක්‍රිකට් ක්‍රීඩාව අපට දැක ගන්නට ලැබුණොත් එච්චරයි කියන එක තමයි අපේ නම් එකම බලාපොරොත්තුව. තහනම් වෙලා හරි තහනම ඉවත් කරගෙන කොහොම හරි පස්සේ ඉතින් අර සුබවාදී නැත්නම් අර තිබ්බ දියාරු වෙච්ච ජරාජීර්ණ වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව මේ යුගය නැත්නම් ඒ යුගය මෙතනින් අවසන් වෙලා අලුත් යුගයක් ආරම්භ වුණොත් ඒක තමයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ක්‍රීඩකයන්ටත් කියන්නට තියෙන්නේ ගෙදර දැන් නිකන් ඉන්න ගමන් නායකත්ව පුහුණු වැඩසටහනකට, ඒ කියන්නේ නායකයා විතරක් නෙමෙයි අනිත් සියලුම දෙනා හරි ඔක්කොම එකතු වෙලා හරි නායකත්ව පුහුණු වැඩසටහන ගිහිල්ලා නැත්නම් තමාගේ පෞරුෂ වර්ධනය කරන මොන හරි වැඩසටහනකට හරි ගිහිල්ලා පොඩක් බුද්ධිය නැත්නම් ඉගෙන ගන්න බලන්න, බුද්ධිය වර්ධනය කර ගන්න බලන්න කියලා තමයි අපිට යෝජනා කරන්න තියෙන්නේ. සමහරක් වෙලාවට මේ මාධ්‍ය ඉදිරියේ දෙන ප්‍රකාශ වගේම පිටිය මැද කරන කියන දේවලුත් අපි දැකලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඔයිට වඩා උනන්දුවෙන් තමාගේ ජොබ් එක කරන්න, තමාගේ රැකියාව හොඳ පඩියක් හම්බ වෙන රැකියාවක්, ওই රැකියාව ඔයිට වඩා උනන්දුවෙන් කරගන්න, තමාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න කාලය යොදවන්න කියලා තමයි ඉතින් අපිට ඔවුන්ට යෝජනා කරන්න තියෙන්නේ. අපි බලමු ඉදිරියේදී නැත්නම් ඉදිරි දින කිහිපේ තාම තීරණාත්මකයි කියලා තමයි අපට පේන්න තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ. අපි බලමු හෙලිදරව් කිරීම කිහිපයක් සිද්ධ වෙයි කියලා
පේන්නට තියෙනවා. එහෙනම් මෙහෙම ලයිව් රෙකෝඩින් එක මම අවසන් කරන්න. ඉතින් මම නැවතත් හම්බ වෙන්නම් අලුත් තොරතුරක් එක ලයිව් රෙකෝඩින් එකකින්. ඔබට සුබ දවසක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.